ඒ ඔබක්වන්නේ ස්වාතින රපවාහිනේ සවස හය තිය ප්‍රාන පොෘතිිවිකාශ්‍යය සමකයි ප්‍රථමයන් පුවත් සිරස්තල බාදක හමුවේත් ස්වාතිීන්න රූපවාහිමිය නොසැලී ජනතාව වෙනුවෙන් ජන මෙහෙවරේ. විශාඩ්භ ඔයන පොලිසිය විශාඩුයි සජිතුයි කළ දුරකථන සම්පාදයක් ගැන සජිත් ගෙන් ප්‍රශ්න කරයි. මොදුරන්පුඩිය ජනතාව ජනපතිකෙන් ඉල්ඩු ඉල්ලීම් අඩු පාඩුවක් නැතුවම ඉටුවේ. විසි එකත් විසි දෙකත් විවාදයට ගන්නා පිස්ස. සිනමාවටක් එලිනාට්ටිටත් වේදිකාවටක් අනුපමේය සේවයක් කළ අනුලා බුලත් සිංහලත් හලාවේදී වේහැල්ලේ පියතිලකත් ජීවිතයෙන් සමුගනිී. පොලිවුඩේ සුපිරි නළු සංජේදත්? අය පිළිකාවකටගොරේ අවධානය දේශය පැවස්තිේ බෙත පර්මිමන්තු මන් ප්‍රී ෂා් බදයෝදීෙන් මහතා අතරංගුට ගැනිමස් හ පොිස් ක්ඩායම් හයක් තව දුරටත් විර්ශණනසි දු කරවා අතරංගුට ගැනීමට නියෝගනිකුත්කිරීම පසුව දයෝදීෙන් මහතා සහ විපක්ෂ නායකවරයා අතරසිදු කරන දුරතන සංවාධයක් සම්බන්තියන්ද රහස් පොලිසිේ අවධහනයෝජමෝතිබෙනවා. නිතිපතිරයාගේ නෝගේකට අනුව රා් බදීන් හ අතරංගුවට ගනීම සඳහා අපරාධ පරිීක්ෂණ දෙපර්තමේන්තුව විමර්ශණ සිදු කරන අතර තුර. බදෝදීන් මහතා හා විපක්ෂනායක්ක සි ප්‍රමදදාස හතා අතර දුරකතන සංවාධයක් සිදුවූ බවට තොරතුරුවාර්තාාවී තිබෙනවා. එයනුව අපරාධ පරික්ෂණ දොර්තමේතුව නිලදහරින් කණඩයමක්. ඹ පිහිටි විපක්ෂනායක සලි ප්‍රමදාස මතාගේ නිවසට පැමිණ පැෑක්ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මෙ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදහරින් ඊරාත්‍රයේ ප්‍රශාඩ් බදීන් මතාගේ බිරිඳගෙන්ද පෑක පමණ කාලයක් ්‍රකාශ තහන් කරගන ති වෙනවා පර්ලමෙන්න්තු න්ත්‍ර ශාඩ් බදී මතා අතරංගොට ගැනීම ප්‍රමාාවීම සම්බන්ධයෙන් කරුණ විමසීම සහහා, පරාධ පක්ෂණ දෙපර්තමේන්තුවේ නියෝජ පලිස්පති, ප්‍රසාාත්්‍රරණසිංග මහතා නීතිපති කාරයාලයට කැඳවීමට නීතිපති දප්පුලදලිවේරා මහතා ඒ කටයතු කලා. ඇදී නීතිපතිවරයා අවධහරණය කළේ මහජන ප්‍රසාධහට ලක්වන අරින් පොලිසිය කටේතු කිරීම අත්‍යවශ්‍ය බවයි. අතර අපාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අතරගොට ගැනීම වැලක්වීමේ අතුර නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රශා් බදී මහතාගනු ක රටඩ පෙත්්සම ලබන සිවනදා සලකා ැලීමට අභහාාජනාධිකරණය දිනියම කරතිබෙන. කුමු දන වික්‍රම සිංහ සහ සෝපි රාජකුණාය හත්ම හත්මීන්ගේෙන් සමන්විත නිසරු මනු ලක් ඉදිරියේඒ පෙත්සම සලකාබැලෙෙන්න්නේ. පෙත්සම මේ ගෞත්තරුවන් ලෙස වැඩබන පොිස්පති CD වික්‍රම රත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්න්තු හර ියෝජ පොලස්පති හ ප පොලස් රික්ෂක. ගාමිී හතා ඇතුළු හදනෙකු නම් කරතිබෙනවා. මෙ අතර පාස්කු ප්‍රහරය සම්හන්දයෙන් තමාව යාලි අත්තනන් ගොට ගැනීම වැලක් විීම නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා හිටපු අමාත්‍ය රෂාත් භධයෝදීන් මහතාගේ සහෝතරෙු වන රාජ ාධියෝදීන් මහතා ගුණ කරඇති රිඩ් පෙත්සම සලකා බැලීම සඳහා ලබන බිසි වනදා කැඳවන ලෙස අභ්‍යාචුනාධිකරණය නියෝග කලා. මහින්ද සමයවර්ධන සහ අරුන ඔබේරය මහතරන් ගෙන් සමන් විත, අභ්‍යාජනාද කරන විනිසරු මඩල ඉදියේේ පෙත්සම කැද විම්සදු කරුා දී පෙත් සම් කාර යාාජ ද හ ැන්ුවෙන් පි ීද ර අධිරන හමුවේ කරුණු දක්මින් ප්‍රශකළේ මෙම නඩුව හදිසි අවෂ්තාවක් මත ගුණුකර ඇතිහෙයින්, ඒ සලකාබැලීමට එක්මන් දෙනයක් ලබාදන ලෙසයි. පෙත් ෙ ඩ ක් හ හි ප ක් ෂ ා තු ්‍යක් ක් තු හද රති ෙනවා. පෙත් ර ජ ේ පස්සකු හරය න්දය සැකපට තමාව අත්තරංකෝට ගෙන අප ේල් මස හතර පන දාස්සිට රඳව ියග ම දීර කා යක් ප ක්ෂ සිදු කලබයි. අදාල කාලසිම අතුල අපරාල්ද පරක්ෂ දෙපාත්මතුන් ලෙහරින් මන්ට හිමින් නිවාස දේපල ව්‍යාපාර බැගිෙනම් ්‍යනාදිය පිළිබඳ පුරල් විමර්ෂණයක්ක් දුක්ල අර දි තමමාට එරිහිව කිසිදු අපාධමය චෝදනක් තවරු ක හැකි සාක්ෂි අනාවරණය නොවීම හැතුවෙන් තමන්ම මුදා හැරීමට අපරාද පරක්ෂණ පාත්තිමන්තුව ක්‍රා කල බදධ ප්‍රියාජපදයද මහතා තම පත්වෙන් පවාදීතිබෙන. ස ා අ ෙ විද ල පැ ල්ල කර අත හහිතු මන් ය අතර ගට ගැනීම ැක්වීම ්‍ය ක් අතු ගයක් ුත් කන ෙ රජ ද මහ ප ත් ාගට ොගැ පති ෂ කර ෙ ල් ිකන හමේ අත ැද පෙත්සම ගොු කරන. ද නල් ල්කම් රජි අගර ගෘතුමන් වෙනුවෙන් ත් ර යතනයේ අධ්‍යක් ෝරන් ්‍රමණයක ප තුමයි ගොු කළේ.

වාධදින රොපවාහිනී මාධ්‍ය ජාලය පිළිබඳ මෙරට ප්‍රේක්ෂකයා තුළ ඇත්තේ අති මහත්විශ්වාසයක් බව අප මැනවින් වටහගෙන ඇත්තමු. එනිසාම වගකිවයුතු මාධ්‍යයක් ලෙස අප සැමවිටම සත්‍යම ජනතාවට ලබා දෙන්නම. ස්වාතින රූපවාහිනිී මාධ්‍යජාලයේ මාධ්‍යවිදිීකුට කොරුණා වෛරසය ආසාධිනී වී ඇතැයි මෙවන විට ඇතම් සමාච මාධ්‍ය සහා වෙබ් අඩිවල පෞෘතියක් ප්‍රචාරයමින් පවතිනවා ිසි සත්‍යය වසන් නොකරන අප මේ පිළිබඳ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන්නට බැඳී සිටිනවා. නිරන්තරයෙන්ම සමාජය සහ ගැටෙන මාධ්‍යවේදී ලෙස පෞවතින වාතාවරණය හමුුවයි. පුද්ගලික ශලිර සෞඛ්‍ය මෙන්ම ආයතනයේ අවිවෘද්ධියත් ජනතා යහපතක් වෙනුවෙන්. අප සේවකයන් හට PCRR පරීක්ෂණසිදු කළේ සේවක සුබසිද්ධිය නිරන්තරයෙන්ම සලකන ආයතනයක් නිසාමයි. ඒ අතරින් එක් මාධ්‍යවේදිකුගේ PCRR මෝලි පරක්ෂණය. ත මටමක පවතිද බවට සෞඛ්‍යංශ අපව දැනුවත් කලා. ඒත් ඔහු පූර්ණ කෝවිට් ආසධතෙකු බවට මෙවන විටක් සනත කරන හෑ. තින තත්ව හමුවේ සමස්ත සේවකයන්ගේ සුරක්ෂිත භාවයක්, සමාජ සුරක්ෂත භාවයක් මුල්කර ගණවිින් මෙවනවිට ස්වාධීන රූපවාහිනි සමස්ථ කාරි මණ්ඩලය ස්වේච්චාවෙන්ම නිරෝදහන්ට ලක්වසිටිනවා, කොරුණා වසංගතයේ මුල් අවස්ථාවේදීම. අප සේභකයන්ගේත් බාහිර ශිල්පීන්ගේ සහ අමුත්තාන්ගේත් ආරක්ෂාව උදෙසා ජීවානු හරණ කුටයක් මාධ්‍ය ආතනයක ප්‍රථම වතාවට සබකිරීමට පිවරගත්තා. ඒට අමතර ශීර උෂ්නත්තය පරීක්ෂාකිරීම. දැත් සේදීම සහ අනකුත් සියලුම සෞඛ්‍යාරක්ෂ ක්‍රමවේද අකන්්ඩවම මේ වනතුරුත් පාත්වාගනයමෙන්නිසිටිනවා. වටේ පැවැති සෑම විසනයකදීමත් යුදමය වාතාාවරණයේදීත් ස්වාධීන රූපවාහිනිි මාධ්‍ය ජාලය ජනතා යුතුකම ඒ අයුරින්ම නෙවැරදිවම ඉටු කලාා. මේ තීරනාාත්මක අවස්ථාවේදීත් ජනතාවට වගවන ජනතාවාදී මාධ්‍ය ආයත නැක්ලෙස අප ඒ යුතුකම ඒ අයුරින්ම ඉටු කරන බද. ක්ෂක ඔබවෙත සපත කරසිටිනවා. ස්වාදීන රූපවාහිනිය කොරුණ තත්ත්වය හමුවේ වසාතමායටඇයි. ඇතැම් නාලිකාවන සහ සමාජ්‍ය මාධ්‍යවලින් ගෙනයාන අසත්‍ය ප්‍රචාරවලට අප මාධ්‍ය කරණෙන්ම පිළිතුරු ලබා දෙෙනවා කුමන තත්ත්වයක් තුළදීවවාද ප්‍රේක්ෂකයාගේ වගකිීම එටු කරන අප මොනම තත්පරේකදීවාත්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නිහඳවීමට ඉඩ නොතබන බවද. අප සමගස්සිටින සුවහසක් ප්‍රේක්ෂකයන්ට වගීම පවසනවා බන්ඩික්ස් කොරෝනාාපොකුර එක්දහස් අටසය පණාදක්වා ඉහෙළ ගිය ඒ තවත් ආසාධතයන් හැට එක් දෙනකු අලුතින් හඳුනාගැීමත් සමකයි. මිනුවන්කොඩ ඇගලුම් කම්හලේ කොරනාා පොකුරට අලුතෙන් එක්වුණු ආසාධතයන් හැට එක් දෙෙනගෙන් තුන් දෙෙකු. ශ්ිතයන්හෝකාරරි මන්ඩල සමෝචකයන් වනාතර ඔවන් නිරෝදායින්ටයම් කරසිටි පුදගලින් වඩවා. සෙසු පනස් අට දෙනා ඔන්ගේ ආශ්ුතයන් බවයි සෞඛ්‍යශ සඳහන් කළේ. යනු මේදක්වා මෙරටින් වාර්තාාවී ඇති කොෝනාරෝගින් සංඛාව පදහස් තුන් සය පහක් ඉන්තුන්දහස් තුන් සයාසූ පස් දෙෙනෙු, පූර්්නසුවේ ලබා රෝහල් වලින් පිටමකොස් ඇති අතර තවත් එක්දහස් නවසි හත් දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ෛද අධික්ෂණයට තේ පසුවන පුදගලින් සං්‍යාව තුන් සය දහසයක්. ඕෝන රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සංඛාව, විසි එකක් දක්වා වැඩිකිරීමට පියවරග නඇති බව, අමාත්‍ය පවිත්‍ර වන්‍යාරා්චි මහත්මය පවසනවා. අවශ්‍ය ප්‍රතිකාර සේවා සඳහා සෙල්නු පහසුකම් තුළ පවතෙන බවයි අමාතවරේ වැඩදුටත් පවසන්නේ. කොවිදධහනමේ රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සංඛ්‍යාව මේ වන විට විසි එකක් බවට පරිවර්තනය කරලා තියෙන. මේරටේ තව ඇතිවන තත්ත්ව යන්න එක්ක රෝහල් තුළම ප්‍රතිකාර කිරීම තමයි අ අපේ බලාපොරොත්තුව අප දන්නවා බොහෝ රටවල්වල රෝගීන් රෝගී වනාම එයායට කියනවා විශාල අපහසුවක් නැත්තං ඔබ ඔබ නිවසේ රැඳීහිදිලා ඔබ ප්‍රතිකාර ගන්න කියලා කොවිද්ධහනවේ රෝගීන්ට නමුත් රටක් විදිහයට අපට වගක ීමමක් තියෙනවා අපි එස්සේ කරන්නට කිසිම සූදානාවක් නැහැ. ඊය වගේ දවස වෙනවිට PCRCR පරීක්ෂණ අටදාහක් පමණ. අපේ පරේෂනාගාල තුළ කටයුතු කරගෙන යනෝ. අපි පරේෂනාගාර විශාල වශයෙන් වැඩිකරගෙන යනෝ. රජියක් විදියට අපි විශාල කැපකිරීමක් කරගෙන, අද පරීක්ෂනාගාර විශාල වශයෙන්ට තුළ වැඩිකරගෙන, අද දවසකට ටෙස් අටදාහක් කරන්න පුළුවන් මට්ටමකට. පරීක්ෂනාගාර අපි ලංකාවේ ඇති කල්ලා ශක්තිමත් කරලා තියෙනවා. ො ரோගීනි ස්ථාන කියහිපයකින් වාර්තා වුවද වඩසේ සමාචකත වී නැති බව සෞඛ්‍ය අමාත්‍යශයේ මාත ප්‍රකාශක වෛද ජයරුවන් බ්ඩාරමහතා පවසනවා. ත් ජනතාව දැඩි අවධානයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි ඒමහතා වැඩදුටත් පෙන්වා දෙන්නේ යම්කිසිවිදීකින් රෝගය පොසිටව් එමතන් රුබිසබිජය තියෙනනවයි කියලා හයාගත පCR පරිචන පොසිටිව එකෙන කමුණ ඒාව මේ පොකුරරි මුලට එහමතන් මනිුවන් ගොඩ බැන්ඩික්ස්ආතනය යම්කි සම්බන්තාවයක් ඔයාගන්න පුළොන්ලා තිනවාදනිසා සෞඛ්‍යාමාත්‍යංශයේ දැඩිව විද්‍යාත්මක හේතු පදනම් කරගෙන විශ්වාස කරනවා මේ රෝගය තාමත් සමාජගත වෙලා නැහැ කියලා දැන් අපි මේ රෝගීන්වා ර්තාවීම අසීමිතව ඉහලයාමක් දකින්නනේ. ඒ නිසා සෞඛ්‍යමාතංශ දැඩි ලෙස විශවාස කරනවා මේ පොකුරත් දැඩි උත්සාහයක් දරුවත් අපිට හොඳින් කළමනා කරය කරගන්න පුළන්කිරම. මෙ අතර කුරණාෛරසය අවධානම හමුවේ රෝහල් කරා පැමිණීම අවම කරන්නේ සෞඛ්‍යංශය ජනතාවකෙන් ඉල්ලා සිටිනවා. ඒෙහි දැඩි අවධානයක් යොම කරන ලෙසයි සෞඛ සේවා නියෝජාධ්‍යයක්‍ෂන් රල් වෛද හේමත්ත හේරත් මහතා දැනුම් දෙන්නේ. යන එන අයගේ සංක්‍යාව අහලම මට්ටමකට පවත්වාගෙන යන්න පුළුවන්නන් මේ රෝගේයේ රෝහල් තුළට පැමිණීම අවමකිර ගැනීමට ඉවහල් වෙයි කියලා හිතනවා. රෝහලකින් ප්‍රතිකාරයක් ගැනීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුත්තක් කළ යුතුම තියෙන අවස්ථාවක අනිවාර්රයෙන්ම ඒගොල්ලු ඇවිල්ල තමන්ගේ සේවාවන් ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි. රෝහල්ලකින් තමන්ගේ නිවසට මේ රෝගය පැතිරීමත් පේ නිවසක තිබී රෝහලට මේ රෝගේ පැතිරීමත් යන දෙකම වලක්වා ගැීම. ීමට ජනතාවගෙන් අපිට ලොකූ සහයක් ලැබයි කියලා මංහිතනවා. ්‍රවිද හමුදාවව සහහා සෞඛේ කාර ම්ඩල කරෝනා මර්තනය වෙනුවෙන් දිවාරෑඇ දෙකෙහි වෙහසමෙන් ගෙනෑන වැඩ පිළිවල්ට, ජනතා සහි ලබාතිෙන්න්නන්නේයි යුද හමුදදාපති තුතිරය චුරාල් ශවන්ත්‍රසිල්වා මහතා ල්ලාසිටනවා. ශ්‍රවි්ධ හමුදාවේ පොලිසිය වකවාගේම මේ සෞඛ්‍ය පියච්චය මහත්තරූ අපටිගෙනස් මහට රෑට ඉල්ලා ඇදගෙනෙනවාගේ කතාල්ට පාච්ච කර මේ හැම දෙයක්ම කරන්න අපේ විරෝධ රණවරුවන් ජනතාව සුරක්ෂිත සානකට රැගෙනයන්න මේ කටුතු කරන්නේ. මමහිතන්නේ හමුදාව මෙ හා සම්බ. දටියට මේ දවස් ගානකින් හරියට යදධියන් අම්බලතින කලා. ඉති මේ හැමදීම කරන්න ඔබ ආරක්ෂා කරන්න මේක වැදදිදිහිරිින්න පව සතුරේ කැටර නෙමේ තැම් මෙලා දියන්ම දක් අයිගේ සහස්ථානදී අරං යන එනඒකටත් වරදක්වන රෑාව කියලා. ඉදි මේකේ දවල් රෑකක් නැහැ මොකද යම්කිසි පුද්ගලේ වාර්තාාව වුණුත් හැකි ඉක්මනින්. ඔවන්න සමාජයෙන් ඉවත් කරන්න තමයි උත්සාහ කරන්න. මේක කාරුණෙකොත් තේරුම්ගන අපිට සහයෝග්‍යය දක්වන්න මෙතර බන්දරාගර රැඳුවන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබාදීම. තාව කාලිකව අත්තට ඇති බව. බන්දරාගර කොම් සාරිස් තුෂා රපපුල් දෙනිය මහතා පවසදවා. මාසක කාලෙකට ගාස්තු රහි දුරතනක් මෙමට බන්ඳගරද පත්තුමෙන්තු ලබාදල න සියලු ඇතනවලට ඒ අනු රැදවන් අපි බලාපොත්තුවනවා සතියකට වක්කේගොල්ලන්ගේ ගෙවල්වලට කතා කල්ලා පවුල ොතුරු දෙැගනීමට අස්ථාව ලබාදීමට. මීට ප්‍රථමත් අපි මේ තත්වය ලබාදුන්න ඒක අතව මසකින් දීරකිවීම පහුණයි සිද්ධ වෙලාදන්න. tரேලයාාවේ සිදින්සිට ද්ගලින් දොස් දෙෙක, කඩ්නායක ගුවන්තරුපළ වෙත අද දැස්සන පැමිණි අතර, ඕන් රෝධාන මධ්‍යස්ථාන කරයමු කරුණා. එනු නිරෝධයින මධ්‍යස්ථාන සූහතරක් තුළ පුද්ලන් නවදහස් පන්සිය පනස් හහිතෙකු, තවදරටත් නිරෝධායනයවෙ මින් සිටනවා. ඒ දිනය තුළ PCR පක්ෂණ යිදහස් පන්සය හතලිස්තුනක් සිදු කලා අතර මෙදක්වා මෙට සිදුකර ඇති PCR ප්‍රක්ණ සංඛ්‍යාව තුන් ලක්ෂයට පදහ අටසය පනස්නාවයක්. රම්බක්කන ඩියගොල්ල පදිංචි කළගටි හිෙන ප්‍රදේශේසේ වේළ, ඇගලුම් සේවිකාවකට කොරා වැල්දී ඇති බව, හවුරවීමත් සමඟ ඇයජීවත් වූ ගම්මාන ඇතුළු ගම්මාන හයක් හුද කලා කළ බව, ෑගල්ල ද ස්්‍රීක් සෞක සේවාධ්‍යයක්ක්ෂ වෛද පද්ම කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කලා. ඊරියගොල්ල ඇඹුල් ලම්බේ පින්හෙන ඒවගේම අලවත්ත සහ බොරලුව යන ප්‍රදේශවල සංචර්ණයන් තාවකාලෙක අපි අත්හිටවාතිබෙනවා නමුත් අපි බලාපපුෘත්ති වනා සියලුම ආර්්‍ර්‍යයන්ස්යාගෙන අශ්‍යය නිරෝධයයින සඳහා ලක්කිරීමට. එතෙක්කම අදවස වන විට කෑගල්ල දිස්්‍රික්කයේ. අපිට කොරනරෝගයින් පහලොස් දෙනෙකින් වාර්තාාවී තිබෙනවා ඇතක්කම හයසිය තිස්සායක ප්‍රමාණයක් අපි නේවාසිකව නිරෝධායන ලක් කරතිබෙන. ම් පහ දිස්ශ්‍රික්කේ පොලිස් වසම් දහනාවක. නිරෝධහන ඇදිරිනීතිය තවතුරටත් ක්‍රියාත්මකායි. නිරෝධයන ඇදිරිනීතිය ක්‍රාත්මක වන ප්‍රදේශවල. අද උදස්සන අටේසිට රාත්‍රී දාහයදක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රෝව්‍ය අලවි සැල් සහ ඔු සැල් පෑය දාහතර කාලයක් විවෘත්ත කරතැබීමට අවසර ලබා දිතිබෙනවා. එම කාලය තුළ ඔගකම් සහත අයුුවෙන් කටිතු කරමින් තම පරිබෝග්‍ය අවශ්‍යාසපපුරගන්න ලෙස පොලියේය එම ජතාවගින් ඉල්ලි මක්කනවා. උදසන අටේසිට රාත්‍රී දහය දක්වා කාය තුළ. ඇය දාාහතරක කාලයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපේන වෙළඳ සැල් විශේෂෙන්ම සතුස්ස සපකාර වෙළන්සැල් සුපිරි වෙළන්සැල් ඇතුළු එමආයතන විෘත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඔසු සැල් සහ ෆාමසි විෘතකිීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙම කාලය තුළ ජනතාවට තමන්ගේ අත්‍යවශ්‍ය පාරිභෝගය ද්‍රව්්‍ය අවෂද මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා අදදි නේදී ඒටේතු සැලසුම් සහගතව සිදුරන්න කෙල ඉල්ලා සිත්නාවා විශේෂෙන්ම දවසිතුම් හතර පාරක් එලියටයට උත්සාහ කරන්න එපා එක පාරක් එලියට ගිහිල්ල මේ බාණ්ඩ මිලදී ගැනීමට කටයතු කරන්නේ මදුරන්කුලියේ ජනතාව ජනාධීපති ගටාභය රාජපක්ෂමිතුමාගෙන් කළ ඉල්ලීම් මෙ වන විට පල දරමින් පවතිනවා. ජනතිීපති ගෝටාවය රාජපක්ෂ මතිතුමා පසුගේ දහ නවනදා පුත්තලම දිස්ෘක්කය කර සංචාරයේදී ජනතාව කළ ඉල්ලීමම් ඉටුකිරීමට සනවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැන්ව වනා. මතුරන් කුළියය අදර්ශ විද්‍යාලේසතුන් කළ ඉල්ලීම ජනනාධීපතිතුමා යොදහමුදාවේ ඉංිනරු බලකායටට යමුම කලා. ඒ අනුව දිනදාහ අටක්වැනි කෙටිකාලේකද මමුතුරන් කුළිය විද්‍යාලේ ක්‍රඩාපටි ඉදිකිරීමලින් සයට අනුවක පමණ වැඩ අවසන්කිරීමට හැකි වීතිබෙනවා. වර්ෂා ජලයට ඇවීමෙන් ක්‍රඩාංගනය සේදයමින් පැවතුන ස්කි ූප දහස් දෙසයක් අතුරා ඒ ගොඩකර විදිමත් කාන පපද්ධතියක් සහිතව සවර්ධනිකිරීමටයි පවර ගැනෙ. විඩන්ග නක්ෂ ගොඩනගිල්ල කඩ ඉවත් කරලෙටද ජන පත් ම පදෙල බදුන්න. මේ වන පිටත් එ ොඩනගිල්ල කඩ ඉවත් කර ඇති අතර නව ගොඩනගල්ල ඉදිකීමටයි සැසුම් කරතිබෙන්නේ. ජනාති පෙත්තුම ටික දවසර කලින් අපයිස්කොල්ට ඇවිල්ලා අදසේදී. ලමයින්ගේ ඉල්ලීම නිස්සා. එතුමායි ඉදිරිපත්තේ ලාම් පසල ක්‍රීඩංගනය හදා දෙන්න ආරම්භ කරයි අපි පොඩිකායිඳම් මේ පාසලේ ඉන්නවා මේ පාසලේ මේ විදිහට දියුණ වෙනකට සත්තුවයි ජනපත්මට බොමිස්තුතිවන්තේෙනවා. ප්‍රදේශී ජනතාව ජනපත්තුමගෙන් කළ ඉල්ලිකට අනුව, ජීවන ගම ජුවත දක්වා වූ මාර්ගගේ ිලමිට හතරයිදශම හයක්පුූ කොටස කාපට් අතුරාසන්වර්ධන කිරමීම පවතිනවා. ඊට වෙන්කර ඇති මුදල හුපියල් ිලියනසයක්. තුරන්කුලියේ ොඩාව සහ,ල්පිටිය පුදල මාර්ක යා කරන මාර්ගය අබලන් ව මෙන් ජනතාවගෙටු රැසකට මුණ පාසිටියා. තලවිල ශාන්ත ආනාද්‍යවස්ථානවෙත පැමි සංචරකන්ටද. කෙට මාර්ගයක් ලෙසම මාර්ගගේ භවවිත කළ හැකි. දැන ගන්න තුරාවට මේ ගමට මකු තොඩාවට ජනාධිපතිගෙන කැවිල්ලනෑ ඒ අපේ ඉතිහාසේ රංඟකරල් යවිය යුතුයි ඔබතුමාගේ පැමිණීම. ම සං සන්තෝසයි? ජනාධපතිතුමා මේ පාර දාරගන්නට වැට ප සිද් දෙෙන ලොකු්‍යපාර ස්ථාන කන ොචල ආර්ථක ධ්‍යස්ථානය කල්පිටිය දීවරවරාය මේ හැම දේකටම අදරුවන්කුලිය චන පාලිීට කියීලා යනමට වඩ ලොකු කිෝමිට ප්‍රණයක් අඩ වෙනවා ේ පාර යනකොට ගො ත ට ගු බඩ න්න පුළුවන් කල්පිට ේ න්න පුුවන් කල්පිට න්න කට මෙතන එන්න පුුවන් මුහුදරව රස්ව බන්න කොට කල්පිට ඇන්න පුලුවන් ඇවරම ගුඩා තියෙනවා අපි ජනාධපත්්‍රරිමාට ආය ආය ස්තතිවන්තයවන මේ. ැෙ නි වුව ො හොඳ ප්‍රමිතියකින් ොරවතම පාර හැමදා අපි දක්ේ ඒ අද කියන්න සන්තෝසයි අපේ ගරු ජාතිවිතුමාගේ පැමිණීමෙන් පසුව මෙම පාර ඉතාමත් නිසියාකාරව හරිම පිළිවලට පාර අද වෙනකොට නිමට පත්්‍යමින් තියෙනවා. ඇත්තරනවා අපි UNP. මගගේ ජීවිතරත් මවෙලා දියරල පොන්දවා ඔතුමා න්නක ය කවදාවත් අපේ චන්දය. බතුමාට හැර වෙනක් පක්ෂයට ලබා දෙෙන් නෑහ කියලා අපි පොරොන්දව වෙන වෙලා කොළඹ පුත්තල ප්‍රධහන මාර්ගගේ මතුරන් කුිය මහකමක් කඩවල හරහා ආනිිකමදක්වා වූ මාර්ගේ ිලමිට නවේදශ හතකොටසක්ද කාපට් අතුරා සංවර්ධන කකිරමින් පවතින්නේ ජනතාව ජනපපුත්තුම දනුවත්කිරීමටත් පියවරහි ප්‍රතිපඵලයක් ලෙසයි.ඒස හා වැයකිරන මුදල රුපියන් ිේන දෙසිය පනක්. අනයක වාර්යක් එකතුකර කෝටිවාරයක් පින් පර්තනා කරන අපිට වෙරල මාර්ගය කාපට් පාරක් ලබා දුන්නට මේ තිය සාරව. රත් පොව මේ හැදන වගාව ජනාතිපත්තුවා ඇවිල්ලා ඇස් දෙකෙම දකගත්තා අපට සතුටු අපේ පදේසට එතුමා ඇවිත් නියෝග කරා මේ පාර ඉක්මනිින්ම සාදා දෙන්න කියලා. ආණඩුක්‍රම ව්‍යවස්සා වේ විසිමිනි සංශෝධනය ලබන විසි එක සහ විසි දෙක දෙදින තුළ පාර්මේතුවයේදී විවාදයට ගැනීමට පාර්ිමේන්තු කටයුතු පිළිබඳ කාර්ග සභව අද තීරණය කලා. හතානාක මහින්දයාප ේවර්දන මහතාගේ ප්‍රානත්වනේ පාල්ම න්තු කටයුතු පිළව රක්ක සභාවවරැසුනේ අනුව ලබන විසික් සහ විදකරදි තුළ තෙවර දහ ට ාප්‍රරි හතයි ති දක්වා විවාද පැත්වීම ීරන කරන විසිදවන රප්‍ර හතයි හටවා දවසීමෙන් පසුව කාරක ස භහ අවස්ථාව ආරම්භ කරනු ඇ. මෙ අතර විසිවනි සංශෝධනයට අබාලව ශ්‍රෂ්ාධී කරන තියන්දුව ලබන විසි වනදා කතානාකවරයා පාලිමෙන් තුවට ඉදිරිපත්කිරීමටනීමතයි. පක්ෂනාගරසෙන් පැවත් වන පක්ෂ අ රප. හස්තුන කිල්ලවා තද ඉල්ලවා අප ආ්ඩුව විරුද්ධ වන දකයි දන්න ත් ඒක දවස්ගක තුල සාමාර වස ට වැඩිකාල අපට බාතිල ේවට බාගත්ත ආන්ඩුව ය අතරෙ අතරෙ සමය ලබාගන්නට පිට යි දල පපක්ෂේ දල න්ත මන්තරී භාගන්න ලබාග ස ර දන්නන ද ග තුම . ඩ ආන්ඩට යන්නන පුරුවන් ආන්ඩ විතට මන්ද්‍රී අපිපාග රන්ඩු තින ම පුදගලිකව මේ ව්‍යස්ටා සංශෝධනය සම්පූර්ණය විරුද්ධයි අදත්ත ප පක්ෂණනායකව රැස්වවෙ කට මනදෙන්න හොමද කියනක පිබඳව සාකචාර ආන්ඩු පත්ස බද ලට රදන විසයක දන්න කිය. අපිනුත් ස මක් කලා මට පුද්ගලිකව ඒක ක හක න ෙල බ දැ ලබෙන. අභාප්‍රා්ත ප්‍රවීන වේදිකා ටිලිනාට්‍ය සහ සිනමා නිලියක මෙන්ම ගයිකාවකද ව, අනුලා බොලත් සිංහල මහත්මියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරල්ල කනත්තේ දිසිදු කිරීමටනේමතයි. එක්දහස් නමසය හතලස් හත වසේ සැ්තැබර් විසේක් පන දාවඋපත ැබූ අනුලා බොලත් සිංහල මහත්මිය කරක්ුව සුකතානන්ද මහා විද්‍යාලෙන් මූලික අධ්‍යාපනය ලබවා. නේනගේ සූදවල් තාරාාවෝ ඉගිලෙති රතු හැට්ටකාරියාදී වේදිකා නාට්‍යවලින් සුවිශේශෂී දස්කම් හෙබ වූ අනුලා බොලත් සිංහල, රතු හැ්ටකාරී නාටේ දීකිරිදී කිරමෙන්ම විජරත්න වරකා ගොඩ සමඟ ගැයූ, රඟහල දැන් ඇත අඩ අතුරගීත බෙහෙවින් ජනාතරයට පත්වනාා. දීකිරිදීකිරිගෙනා. දියනියෝ නිල්දියයහන ගෝල් මෙන්ම අසන්ந்தමිත්තාදි චිත්‍රපටවලටද ඇයතම දායිකත්වේලාබාදී තිබෙනවා. නාට්‍ය වේදියකු මෙන්ම රඟඩේදියක වන ලෂන් ුලත් සිංහලයන්ගේ ආදරණිය බිරිඳ වූ අනලාබලත්සිංහල ஹර්ෂය බුලත්සිංහල හා ඉන්ද්‍ර චාපා බුලත්සිංහල යන දෙදලාගේ මෑණ අන්ද වනවා. එකුද්දා පැවති රාජ්‍ය නාට්‍යෝලිලේදී ජේවිතේ එක් වරක් පමණක් පෙදෙන ගෞරව සම්මානේද අනලා බුලත්සිංහල මහත්මිය පෙදුම් ලැබවා. චිත්‍රපට අධ්‍යක්ෂවයකු රංගන ශිල්පියකු මෙන්ම මාතිවේදකූ වෙ හැල්ලේ පිීර්තිලික මහතාද අභහ ප්‍රප්ත වනා. කල ක්‍රෝගාතුරෝ පසු වේ හැල්ලේ පියතිලක මහතා මියන විට. අනුවනබිහි පසුුණ. විද්හ සමාජ නිලතල රැසක් හොබවා ඇති ඒ හතා දිනමීන පුවත්පතේ හොරෝපතාන වාර්තාකර ලෙසද කටයුතු කලා වමේ දේශපාලනය තුළ සුවිශේෂී චරිතයක් වූ වේහල්ලේ පියතිලක මහතා ශ්‍ර ලංකා මහජන පක්ෂයේ හරෝපතාන සංවිධහයිකවරයා ලෙසද කටයුතු කරති වෙනවා ස්වාධීන රූපාහිනී නිෂ්පාධකවරයකු වන ජනජීව වේහල්ල මහතාගේ පියානන් වන අභව ප්‍රාප්ත වේ හල්ලේ පියතිලක මහතාගේ දේහෙ පිළිබඳ. අවසන් කටයුතු හෙට පස්සුරුවේ. හට ගස් දිගිලිය දදිස්සේදු කිරීමට නමිතයි. ඒ සමගින් ස්වාදනර පවාහණනේ සව සහිතය ප්‍රධාන පෘත්ති විකාශය අදට අවසාන. නැවතත් හමේම රාත්‍රීන යයිතට ාත්්‍රයි.